ආයිබෝුවන් ඔබෙක්වන්නේ අයිටයෙන් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශත් සමගින්. මම ශ්‍රහාන් අරයසිංහ. මම දිමුතු එකනායක මඩවල මුලින් මව දහනය ප්‍රධාන පුවත්සි රස් තල වෙත නිදහස් හා භ්‍යෘත ඉන්දී සාගරයකට ශ්‍රී ලංකාව බාලදිවයින් එකගතාවතද වැසි තවදුරටත් සුලගේ වේගයක් ඉහැලට. ජනපති ඝාතන සැලසුමේ ප්‍රධාන සැකකරු රහස් පොලිස් භාරයට ගොරු මාරු හා උපදේශක ගැටලුවට කඩිනක් විසඳුම්. නිදහස් හා වි්‍යවෘත්්ධ ඉන්දියසාගරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව හා මාලදිවීන පෙනී සිටින බව අවධාරණය කෙරනා. ඒ මලදවන් විදේශ කටයුතු අමාත්‍යවරයා ජනනාධිපති ගෝට අභ රාජපක්ෂ මතිතු මා හමුමූ අවස්ථාවේදී. ලතිවන් විදේශ කටයුතු අමාත්‍ය බල්lah ශහිදමහතා ජනාධතිපති කාටපයාලයේදී ජනධතිපති ගොටාබේ රජපක්ෂ මැතිතුමා හමුුවනා. රාජපක්ෂ මැතිතුමා ජනාතිපති පදවයටට පත්වීම සම්බන්ධයෙන් මාලතිවෙන් ජනාතිපති මොහමදස්ොலிී මැතිතුමාගේ සුභශීංෂන මෙහිද පිළිගන් වනා දෙරටේ සබඳතාාවල වත්ම ප්‍රගතිය පිළිබඳ සතුට පළකල මාලතිවෙන් විදේශමාත්වරයා දවිපාශික සබඳතා පමණක් නොව කලාපිය සබඳතාද වැඩතිුණ රීම අවශ්‍යතාව අවතහරණය කලා ධවිපාශික හා කලාපිය සබඳතාකණ්ඩව ශක්තිමත් කලිය බව ජනාතිපතිතුමාම හිදී සඳහන් කලා. මද්‍රව්‍ය ූතුරහා තරුණ කොටස් ප්‍රඩිකල්රනය කිරීම හැකිමටමින් පාලනය කළ හැක්කේ, එවන් සහෝගීතාවක්තුළෙන් බයි, ජනාධිපති ගොටහබේ රජපක්ෂමැතිතුමා පෙන්වාදුන්නේ. ජනාධිපතිතුමා මෙන්ම මාලදිවයින් විදේශ අමාත්‍යවරයාද සස්වකී ර්ථක සංවර්ධනය උදෙසා න්දියන්සාගරය සියලු රටවලට නිදහස් වහා ්‍යියෘර්තව පැවතිය යුතු බවට එකඟතාව පල කලා. ම අතර මාලදිවයිෙන් විදේශ අමාත්‍ය අබදුල්ල ශාහිත මහතා විදේශ සමඳතා අමාත්‍ය දිදේශ ගුණවර්ධනමහතාද හමුගුණ විදේශ කටයුතු අමාත්‍යංශය පවති මෙම හමුවට අමාත්‍යංශලයකම්, රවිනාත ආයිය සිංහ හා ශ්‍රී ලංකාවේ මාලදිවන්තානාපති ඕමර් අබදුල් රසක් යන මහත්වරුන්ද එක්ව සිටියා. බංගලාදේශ මහකොමසා ලස්වරයා අමාත්‍ය බදුල ගුණවර්ධන මහතාද හමුගුණ. අමාත්‍යවරයා බංගලාදේශයේ සිදුකිරීමට නියමිත තුන්දින සංචාරය පිරිබඳ මෙහිදී කරුණුසා කච්ඡා කරුණා. ri ලංkaවත් ංලදේශයත් අතරා අධ්‍යාපන උවසත්්‍යාපන තාක්ෂණක සම්බන්ධතා වර්ධනය කරගැනීම් පිළිබඳ වෙන සාකච්‍යවත්තමයි පැවැත්තුුණ එසඳඔ වගේ ආාධනය ලැබ අපිබංங்களලදේශ සංචාරයක් සඳහා පිටත්ව යන. ඒ අවස්ථවෙදි බංங்களලදේශයේ උසසත්්‍යාපන අමා්‍යතුමියත් තාක්ෂණය පිළිබඳ අමාත්‍යතුමාත් හමුවීම සඳහා වෙන වැඩ සටාන පිළිබඳතමයි සාකචඡා කල deceived ජනාධිපති ගෝठाභය राජපක්ෂ ැතුමාට, जोෝධන් රජු හා රණජනපති सुुභපැතු මෙක් කරති بෙනවා. ජෝධන් රජධානයේ දෙවැනි අබ්දුල්ලා රජ හා ඉරා ජනාධිපති හසන් රෞ්හානිින් මැතිතුමා ජනාධිපති කෝටාබේ රජපක්ෂමැත්තුමට සුභමැතුම් පිරිණමාති වෙනවා ජෝධනයේ දෙවැනි අබදුල්ලා ජතුමා පෙන්වාදී ඇත්තේ දෙරටේ ජනතාවගේ සුපසිද්ධිය වෙනුවෙන් ශක්තිමත් මිත්‍රත්වය හා සහයගිතාවේ බැඳීම සහයෝගීතාවේ බැඳීම ශ්‍රී ලංකා ජනාධිපසිතුමාගේ මැදිහත්වීමෙන් වැඩිදිුණු කිරීමට අකණ්ඩව ක්‍රියා කිරීම ජෝධානය අපේක්ෂාම බවයි ම අතර රණ ජධතිපති හසන් රෝහ නිමැතු. සිය සුභැතු පනිවිඩේෙන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංක දේශපාලන ඉතිහාසේ නව යුගක ආරම්භය සනිටුහන් කරන ගෝටාබේ රජපක්ෂ මැතිතුමාගේ නායිකත්වේ යටතේ දෙරට අතර වි ශේෂත්‍රයන් හි මිත්‍රත්වේ තවදුරටත් ශක්තිමත් වනු දැකීම තම අභිලාශය බවයි. ඉදිරියේදී තද වැසි ඇතිවිය හැකි බව කාලනු විද්‍යාධය පාර්තමේන්තුව පවසනවා. එවිට තාවකාලික තද සුලං සහ අකුණුද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. අපි දිවේන්නයට බලපාන වැසි සත්තේ වැඩිවීම අපේක්ෂා කරන. උතුරු උතුරු මැද නැගෙනහිරඌ මධ්‍යමයිට අතරෝ හම්බතරුගේ ිස්ත්‍රික්වල තවදුරටත් උදේ කාලින් දම්ම අදුරු සභයක් ඇල්ලා කඩින් කඩ වැසි හෝ කිිගුණු සහිත වැසිය තියෙනවා ඊට අතරෝ දිවේනේ සෙසු පළත්වල අප බාගේ හෝ සන්දයක්කාලයේදී වැසිවහෝ ගිගුණන් සහිත වැසි තත්යන් තමා තියන්නේ තර්මක තද වැසි අප අපේක්ෂා කරනවා යාාපනයේ කිලිනොච්චිය මන්නාරම මුලතිව් තිරගුණාමලේ අම්පාර මඩ කලපු මොන්රාගල නුවරලිය ඒගේ ස්ටික්ෝල පිරිිට සය ඉක්මන වර්ෂාපතනන් ලැබීම හැියාවන් යෙන සබරගම මධ්‍යම සහ බස්නාහිරවගේ පලාත්වල තද වැසි බලා පොත්යන මුහොදේ කලගුණේ ගත්තම දිවෙනට නිරිතදිග සහ දකුණු සහ ගිකොන වෙරලට තීරට ඔබේතියන ගැඹු සහ ොගැරු මුහොත්වේයල දවැසි අපි අපේක්ෂක් කරන වැසිස් සමඟ තාවකාලිකෝ එම මුහදු සීමාවල තුළගේ වේගත් වැඩෙනවා මුහද රළුවීම තත්යනු තියන්න පුුවන්. හට සහ නිද්ධාවගේ දිනය වලදී සාපේක්ෂෝ තාවකාලිකුව මේ වැසිතත්ය අඩුත් හැබයි අවෙද. නැමතත් අපට පේනවා මෙ බිංගාල ොක් අවට ප්‍රදේශයේ පහළ වයගෝලේ කැලබෙන ස්භාවයාට වෙන්නන් පස්සේ තවදුරටත් වැසි තත්යම් නිර්ණවෙනවා. අයහපත් කාලගුණයන් සමඟ ප්‍රදේශකිහිපේකට රතු නිවේදන නිකුත් කර ඇති බව, ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසෙනවා. අවවාදාාත්මක නිවදන කෙරෙහි නිරන්තරින් සැකිලිත් වන ලෙසයි එම මධ්‍යස්ථනයේ ලා සිටින්නේ. මෙ මේවිට චාතිකගොඩනගල පර්ේෂ අතන මින් නකුත් කලතින නිවදන රතතුර දිස්ත්‍රිකයට නුවරයිල දිස්්‍රක්කයටට බදුලහ හනුවර දිස්්‍රික්වලට එම නෑයම් වේදනය තවදුරට දික්කරීමක් සිදු කලතිනවා නොල දිස්ශ්‍රික්කේදී වලපන ප්‍රදේශයට රතු නිවදනය නිකුත් කලතිනවා හදුරාගත් අවධානම් ප්‍රදේශර ජනතාව තාව කාලිකවම ප්‍රදේශවලින් ආක්ෂ සාක වීම තාමත් වදක හනු දිස්්‍රික උුදුම්ර ප්‍රදේශයටම රතු නිවේදන නිකුත් කලති ොද මේ පිබද ද යවදන යමුකිීම ක්ක ම. නයම් ලක්ෂන් ට වාහම එම ප්‍රදශල ඉවත් වන්න ස්වක දහනමේ ප්‍රමණයක්ක් පිඩවට පත්ව ව ජනතාව වුල් පනවද ෙක හත්ත පාක පුද්ගලින් තිදහස අරස තිස්සරදය පිවට පත් වන නිවාසෙ කළා කූර්ණහනි අර්ධාන තුන්සේ පනසටක්වාර්තාවෙලා පාරශි දෙස්ාන තිස්සකක්පුර පුදගලින් අදහ අසූ එකක් රදවාති වෙන සහ වැඩ පෙිවල කන්ඩෝ ක්‍රියාත්මකයි ස්වික් ලකම් තුමල්ලා වෙට ජතික පදහනසය ධ්‍යාන මින් අකන්ඩව ූලේ ප්‍රතිපාදනය සම්පාධයකන කයකයි හත දුරකතලන්ගේ හෝ හය හදහහි. දුරකතන අංකේ සමඟ සම්බන්ධවෙන්න? උඩට දු්‍රිය මාර්ගේ බන්ඩාරවෙ ප්‍රේශේ නායම් සිදුවස්ථානය පිසකර කිරීමේ කටයතු මේ වන විට සිදු කරනවා. දෝස අන්ත්‍ර මගින් පස්සීවත් කිීම සිදුවෙන පබවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මාර්ග පිළිසකර කිරීමට තව දින කිහිපයක් ගත වන බවල් බලධාරීන් සඳහන් කලා. දේතලාව දුලිස්ථානයේ සිට බ්ඩාරවෙල දුම්ලිස්ථානය දක්වා, බස්රද මගින් මගින් ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති අතර එතැන් සිට දුම්රිය මගින් ප්‍රවාහන කටුතු සිදු කරනවා. ඇල්ල ප්‍රදේශීලකම් කොට්ටාසේ දෙමවතර ස්පරිින් මැලි ර්ගේ ගවර්වෙල ප්‍රදේශසිදූ නායාමකින් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණෙන්ම ඇනහිට තිබෙනවා. නායාමත් සමඟ අධිමරති විදුලි රහන් පදධතියක් කඩාපටීමින් එම ස්ථානයේ සවිකර තිබූ විදුලි ට්‍රන්ස්ෝම සහ කනුසිියල්ලද මාර්ගයට කඩාවැට ඇතිබවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ප්‍රදේශරැසක විදුලියද විසදිවෙති වෙනවා. නුවරේලිය ප්‍රධාන මාර්ගයේ බැලුම්ගල ප්‍රදේශේදී මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් රතවාහන දහමනයට බාදා එල්ල වනාා. මේ හිතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු, එක්තීරෝකට පමණක් සීවාකිරීමට සිදුව බබයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අම්පා දිස්ත්‍රිකට ඇදහැලෙන ධරානිපාත වර්ෂාව නිසා පවුල් එකො ස්දාහසකට වැඩිං්‍යාවක් පීඩාවට පත්වවෙති බව අම්පාර් දිස්ට්‍රක්ලේකම් ඩමල් බඩර්ණය එකකමතා පවසනවා. අව ැනූ ජනතාවට පිසු ආර හා අනිකුත් පහසුකම් සැපීමට රජය කටයුතුරතිබෙනවා ්‍රම්ම කැන්නඔයි චලාශයේ වාන්දරුට දෙක වෘර්තකිරීමටද වාරිමාර්ග දෙපර්තමේන්තුූ පියවර ගෙනැතිබෙනවා. ඉගිනියාගල සේනානාක සමුද්‍රයේ, ජමටම අඩි හත්තෑයටට දක්වා ඉහළ ගෘස්තිමෙනවා දිිශ්‍රික්කේ කුමර විශාල්‍රමාණයක් ජලයන්ටවිය තිබවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හොරෝපතාන ප්‍රදේශයේ අයහපත් කාලගුණින් බලපෑමට ලක් වූ ජනතාව සඳහා, කඩිනමින් සහන සැලසීමට අශ්‍ය පියවර ගැති බවල් අනුලාධ පුර දිස්ට්‍රෙක් සංවර්ධන කවටේ සභහපති, පාරලිමේ මන්ත්‍රේ ීර කුමාර් දේසානායකමතා පවසනවා. මෙවර සාමානිපෙළ විභාගේ පෙනී සිටින සිසුන් සඳහා කිසිදුූ ගැටලුවකින් තොරව, විභහගේට මුහුණදීමට අශ්‍ය පාසුකම් සපේන බවද, ඒ මහතා කියාසිටයා ජල ගැල්මින් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳ, බෝ්ු ලබාදීමද සිදුකරති බවයි වරුමාර් දිසානායක මහතා පැවසුවේ. තු්‍රමැත පළත් ආ්ඩුකාරල් මහචාරය තිස්ස විතාරණ මහතාද අවතැන්නුවන්ගේ සුවද කවිම සීම සඳහ අද පස්සරුවේ පැමිණියා. ජනාධපති ගෝටහබේ රජපක්ෂ මැතිතුමා හෝ පවලේසාමාජකයකු ගහතනය කිරීමට සැලසුම් කළ බව කියෙන සිින්්ධයක් සම්බන්තයෙන් අත්ත ඩංගුත ගත් සැකරුවකු ලබන දාස වන ධත්තයෙක්, අපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයේ වනවාගෙන ප්‍රශ්න කිරීමට, මිනුවන්කොට මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා. හටනායක පොලසිය විසිනුයි සැකරු අත්තරංගෝට ැනනේ. සැකරු අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බහරද ඇති අත්තර, ප්‍රශ්ණ කිරිම්බරින් පසු අධකරනයට දිරිපත් කරුණ. කටුනායක පොලිසිේ අපරාදංශයට ලැබුණ ොතුරක්මත, සීදුව අමන්ඳුව ප්‍රදේශයේ නවාස්සකාගාරයක නවතන් ගෙන සිට, පුද්ගලයින් හතර දෙෙකු අත්තරංගෝට ගෙනැතිබෙනවා. වුන් අතර සිටි හකි මොහොම්මොදු රිිෆ්කාන් නැති සැකරු මෙම කුමන්ත්‍රණයේ සිදුකරඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණී ඇති බවයි පොලිසිය පවසන්නේ වාලච්චයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක වන බහෝ නේවාසිකාගාරයේ පසුග්‍යෙදා පැවැති සාධයක් අතරතුර ගහතන කුමන්ත්‍රණය පිළිබඳ සෙසු තරුණින් දැනුවත් කරතිබෙනවා. අත්තරංගුඩකත් අනනික්ෂකකරුවන්ති දෙනා ඇපමත නි දහස් කරුණා. බොදු පල සේනා සංවිධහනේලේකම්, ජ කලකොඩත්තේ ඥයන සරස්වාමින් වහන්සේටෙරෙහිව ගොුණු කරඇති, මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකාබැලීම, මාර්තමස දෙවනතා දක්වා කල්තබීමට ශ්‍රේෂ්්‍රාධිරණය නියෝග කලා ශ්‍රේෂ්ඨාධිකරය නියෝග කලා, ඒ එම පෙත්සම් ත්‍රිපුදගල විනිසුරමඩුල හමවේ අද කැඳවුවවස්සාවේ. අධිකරණයට අපහසකිරීමේ චෝදනව සම්බන්ධයෙන් සිරධනුවම් ලබා සිට, ඥාන සරවාමීින් වහන්සේට ජනාධිපති සමාව ප්‍රධනය කිරීමට ගත්තීරනයට එරෙහිෙවයි, මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක් ගොුණු කරඇත්තේ. ජාතික තවහිද් ජමත් සංවිධහනය සමඟ සමඳතා ඇති බවට සැකපිට අත්තනගුවටකත් පුදගලින් හැට හතර දෙෙනෙකු ලබන දහනම වනදා දක්වා රක්ෂිද පන්ධනාගාර කතකරුණා මනකලපු මහිස්ත්‍රාත් අධිකරණයට එම සැකරුවන් ඉදිරි පත්කළ අවස්සාවෙයි අධිකරණය එමනියෝගේ ලබාතුන්නේ. සැකරුවන් තවහිද ජමාත් මූලස්ථනය ලෙස පවත්වාගෙන ගිය නුවරලිය කඳවරේදී අවිපහුණුව ලබ ඇති බවට සැකරමින් ඔවුන් අත්තනකොට ගණු ලබූ අතර එම පිරිස කාතන් කුඩි ප්‍රදේශී පදිංචිකරුවන් වනවා. ගරුමාරු ප්‍රතිපත්තිය හා ගුරු උපදේශක ගැටලුව ඉතා කඩිනමි නිරාකරණය වන බව පාර්මේන්තු ආංශික කාරකස්භාවේදී හෙළිකරනාා ගුරූපදේශක සේවයට බලපානෝ වගේම ගුරුවරු තුන්දහ කුරප් ප අඩිමේ මේ නිසා. එකන ගුරු කාඩයක ඇතුල ඉන්න ඇතම ගුරුපදේශකර විදිට ඉන්නේ දේකත් දැවන්ත. ්‍රශ්නයදැ ම් පාදශික පන්සීයක් විතර ගුරුවර බඳගඩවිතියක්න ගුරුප දේශක ගොරන්ට බලපාන වගේ මේ ගුරු හිගේටත් බලපාන ප්‍රාන ප්‍රශ්නයක් ඉදිරම කින මෙම ඉටුවී යුතු ඇත්තම මේක ප්‍රමාදනා වැඩී සේවා ඉවස්ථාව කැටුම්පත් කල සැකයුතු කාලයක් වෙනවා ේදන පනරදත් මේ ති්‍යාම ගකල බපපුරත් ව විශේෂ ුහර ැටුවක් තිරන කරා කල කියන්න මේ එකක කන්නනම අවසාන ියුතු ප්‍රශ්ඥ. බතුමාගෙන් පිල්ලා ෙටනවා ආණඩුවෙන් ඇමතිවරෙක් හැඩියට මේක සයෝග දක්වන්න නයිතුර. කාරයන් ොල්ද කැිනෙට පත්්‍රිකාව සම්බන්ධෙන් සහුවක් ඇ මයිතනටික වේ ශ්‍ර ංකා ගරුසුවේ ස්ථානමාරු පිල්ිඳ ජාති ප්‍රතිපත්තියර්තමා තත්වය. අනුමැතිය ලබාගෙන රාජසවා කොමිෂන් සභාවට ඉරිපත් කරන්න බ පපොත්තුව. ට මේක හදන්න අපි ලංකාව පුරහම ඉන්න ගුරු සංගම් දාසයක් අපි ගෙන්න්නවා මෙතෙන්න්න ඒත් එක්කම අධ්‍යාපන අමාත්‍යංශය සියලුමදේවක්. ඇවිල්ලා එකතාවෙන් හදපු ගුරුමාරු ප්‍රතිපත්තියක් තියනෙන නැත්තන් හැමදාම ගුරුවරුගේ මාරුවීම්වලදී ලොකු ගැටලු ඇතිවෙනවා. අනික් ශේෂත්‍රවල තියෙන මාරු ප්‍රතිපත්තියට සමානම ආකාරයේ ගුරුමාරු ප්‍රතිපත්තියක් අපිට මෙත්තෙදී හදන්න හැකියාව ලැබුණා ඒකට සහෝ දීපු සේලුම දෙෙන ම ස්තුූතින්තය. පිපරල්මෙන් තුරදාාන්න කොට මේ එකක ජනවාරි වෙේ ඉට කලින් කැබිනේ එකක දන්න පුළුවන්න උුල ඉතක්. කොළඹ වරායේ අදඇතියූ අධික තදබදය පිළිබඳ ස්වාබැලීමට වරායන් නාවික කටයුතු මාර්ගහා මහමාර්ග සම්වර්ධය නමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාාන්දු මහතා රේගු අංගනයේ හදිසි නිරීක්ෂණය චරිකාවක නිරත වනාා. අමාතවරයාගේ ස්වාබලීමේ දිහෙල් වූයේ අලුතින් සවිකන ලද ස්කෑනයන්ත්‍රනිසා මෙම තදමදේ ඇතිවී තිබෙන බවයි. පසුගේ රජය සමේ අමාතවරකුට ඇත් පෞද්ගලික සමාකමකට මෙම ස්කන් ක්‍රියාවලිය ටෙඩර් මගින් ලබාදී තිබෙනවා. එක් කටනරක් ස්කෑන් කිරීම සඳහා, මරිකා ඩොල දොළහක්ක මුදලක් අයිකෙන් නත්තර දිනකට කට්‍රනර් දදහස් පන්සයක් පමණ පරිීක්ෂා කළ යුතුවනවා. අදල් සමාගම උපේන මුදලින් කිසිවක් වරයි අධිකාරියට ගවා නැති බවයි වාර්තාාවන්නේ. මෙම සමාගම කන්ටනස්කෑන් කිරීමේදී අනවශ්‍ය කාලයක් ගැනීම නිසා දැඩි තදම දෙයක් ඇතිවනාා. මෙහේ තුන් කොළඹ වරයි සඳාතිබූ කීර්තිනමයට හානියක් සිදුවන බවයි අමමාත ොන්ස්ටන් ෆ්‍රාන්දුමහතා පෙන් වාදුන්නේ. විධමත් පරීක්ෂණයක් පොත්තනතුරු ස්කරන යන්ත්‍රමගින් පරිීක්ෂාකිරීම අතරුණ ලෙසයි අමත්තවරයක් මෙහිී නියෝග කළේ. මේ දල තින පහු රජය වින් තීන්දුවක් කරන්යනවා ස්කෑනීන්ත හරක් සිකර යනවා ක්පෝ එකක දයකු පිට යන්න දෙකුයි මසිින් හතර මේ පහුගේ රජයෙන් අරගෙන තියෙනවා එක කන්ටේනකර ගෙවනවා ඩොලර ොලා කන්ටේන එක්ද එක සියට පාවිචිකරුවත් නැතත් ආන්ඩුවෙන් ගවන්්ඩෝඒක පුද්ල ස මාගනදී තියෙන්නේ. එනිසා රෘි සමති නාකෝ කියනවා මේ පුද්ධලික සමාගම යම් කිසිද ඒසපාල පක්ෂක ඉන්න හිතපු ඇමතිවරයෙක්ට සම්බන්ධ සමාගමක්ලේකැ අපි හොයාබන්න එක යම් කිසි ඇත්තකපුත් තිනා කියෙල්ල අපිට. ගන්න ලැිලා තියෙනවා අපේ ගෝටාවේ රාජපක්ෂ ජනාධපපුත්තුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තියෙන්නේ මේ වරයවල් දියුණු කරලසා මේ වරයවල් කළමානාකාරෙක්තය අතින් ඉතාමත්ම ආයාව හිහතනගේෙන ගත්ත ීදුවත් තියන්නේ හැ අදවැදදිවෙලා යන පහුගේ රජ සින් ගත්ත වූේ තිීන්ද හරහා අද සම්පූර්යෙන්ම මුල්ලු වරායම හිරවලාදෙන් දැම වරායු මහ පාරවිතරක් නෙම මේක ගහිල අයහ පත්තර මුල්ලට හිරවුණාම වරයවල් තුන ඇතුළ තියෙන අනිතර අන්තර් ප්‍රවාහන හිටන් ඒරවෙන අයි මා විසාල විනාසබට පරිවත්. ද හි මේක ීදුවක් ගන්නඩනම මේගෙන සොයාබැලවා මිලියන දහට පිතර සමාගම වා දවසට මේකන අප නිව ීද හට දසවෙදදිගන්නන් මේක වරට කි දයක්ක් ිකුලක් ෙන ල තමයි මේ සල හතකර ල සු න්නේ සම්පර සමාගමට සල්ලියන ොර ො හයක්න සමාගමට ොල්ර් දෙක් ැනවා රේගුවට. ිමිනිස් ගැටුම අවම කිරීමට විශේෂ වැඩපලිවෙලක් සහ මරණයකට ලබා දෙන වන්දි මුදල දෙගුණ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්සෙන් චන්ත්‍රසයන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍යහම්මකදී ඒ මහතා මේ බව කියා සිටියේ ඒ කැබිලන් පත්්‍රකාාවක්. ඉදිරි පත්රාි ැමිෙට මන්ඩලට අලිමිනිස් ගැටුම හැකීක්මැනින් අවම කරන්ඩ. වනාාලින් ජීවත්වන ප්‍රදේශවල ඒ වනාලින්ගේ ස්‍රීමමවල් වෙන්කරලලා විදුලි ඇටවලල් ඉදිකරන්ට කිෝමිට පන්දාහක් ට ාල මුදලක් යනම ඒ අතිකර ජාද ගට රාජපක්ෂමඇතුමත් මහිද රාජපක්ෂකමැඇතුමත් විශේශෂම ම ර සම්පූර්ම වැඩකඩයතු කරන්න අපි අවශ්‍ය මුදල් ඒ සහයෝක දෙෙනවා කියලා. ඒ අනුව දැනට සිවිල් ආර්ශෂ්‍ය දෙපාර්ත්මේන්තුවෙන් සිවිල්ලාආරශසික නිලධාරී දෙදදාහක් මුදදාහරින්ට. කට යුතු කලා තියෙනයි. අලිගේ මරට පත්්‍රච්චි කෙනෙකට දෙන්නේ ලක්ෂ පහක මුදලා. එක තා ද. නිසා අපි එක ලක්‍ෂ දායදක්වා වැඩි කරණටත් ේන්දු කරම. වන ජීවිීන් පිළිබඳ අවබෝධයක් තියෙන ගම්මලායිඉන්නවා. ඒ අය දාහක් බඳවගන්්ඩ අපි අනුමැතිය එල්ලවා ඒ සඳහටයුතු කරනවා විදුල් වැටවල් කියන් ඒ තාවකාලිකදයක්. අපි ලා පපොත්තු වෙනවා ජීවට වලිඉදිකරන්නඩ. හොෝපතාන අලි සංග්‍රක්ෂණ මධ්‍යස්ථානය ඒේ නඩත්තුවා හරිර තිබුණු ඉනැහ. ඒ නිසා අපි නඩත්තු කරලා සංචාරක ව්‍යපාරි සඳහත් න යොදාගණ්ඩ බලාපොරොත්තු වෙනවා. ස්වේච්චාාවෙන්ම ඉදිරිපත්වේ රට ලස්සන කරන තරුණ පිරිසට සමාජයේ සෑම පිරිසකගෙන්ම ආශිර්වාදය ලබෙමින් පවතිනවා. ලස්සන රටක උසස්චිින්තනයකින් යුතුව ජීවත්වීම සඳහා මගධපස තාපවල චිත්‍ර නිර්මාණය කරන මෙම පිරිසට ජාති ආගම්පක්ෂපාට බෙහෙදයක් නැහැ. දිවේනේ බොහෝ ප්‍රදේශවල තාපවල හා ගුවන්පාලම් අසල විවිධ සිතුුවම් නිර්මාණය මෙදිනවල සාර්ථකවසිදදු වෙනවාා. එසඳ හා බොහෝ තරුණ තරමයන් ස්වච්චාවෙන්ම ඉදිරිපත්ව සිටිනපා. චිත්‍රුව නිර්මාණී කිරීම හැකියාවක් ඇති ඇතමුන් මේ නිර්මාණකරුවන්ට කැමැතිෙන්ම ආධාර උපකාරකරනපා. ෝ්‍රයා කල්ලලා යනටොඩා එතනම් චිචර කැර දිද්බම අලංකාාරයක් තියෙනවයි නගරට ඒක මූලෙ කර ගෙන දමයි අපි මේ මෙවකරන්. අපි මේට පාවිච්චි කරන්නේ ලංකාවෙ තියෙන සංස්කෘතික අඟකීපයක් සහ මේ සමාජයට පනිිවිටියයක් දෙන්න පුළුවන් භාවාත්මක සිතුුවම් කීපයක් අපි අඳන්න තිරණය කලා තියෙනවා. ඉතා සු ආදායමක් ලබන ඇතම් පදිකවෙලදුන් මෙ නිර්මාණ කරුවන්ට කඩල පැකටුවක් ලබාතිමින් දිරිග වූ අවස්ථාවක් පිළිබඳවද. ගම්පාප්‍රදේශෙන්වාර් දාවනා. සෑම ප්‍රදේශයකම තාප්ප සිතුවම් කරන මේ තරුණු පිරිසගේ කැපවීම බැවින් අගේ කළ යුතුයි. මික්ෂූන් වහන්සේ පවා මෙම නිර්මාණ කරණයට දායක වී ඇතේ ස්වච්චාවයෙන්. රට පිළිබඳව මේ වන විට මාජනතාව අතර අනාගත බලාපොරොත්වක් ඇතිවීති වෙන. ඒහි ප්‍රතිරාවයක්වෙන්නට ඇති මේ තරුණු පරම්පරාව මේ සිද්ධ කරන කාරයය. මේ පිළිබඳව අතිකර ජනාත් පිත්තුමාත්්‍රකාශයක් නිකුත් කරල තිබුණ අනාගතයේදී. මේ නිර්මාණය වුණ චිත්‍ර ඉදිරිීයට පවත්වා ගැනීමේ කාරය. ඒ. ඒ ප්‍රාදේශය පාලන ආධිකාරය. නගර සභාවං. සහ රාජ්‍යා එතන සිද්ධ කරන්නට ඕන කියන කාරණය මගේ කල්පනාවට නැවෙනවා. ජනාධිපතිවරණය පසුව වර්තමානය ඇතිවෙලා තිබෙන රජය. පිළිබඳව විශේෂය අපි සතුටු වෙනවා. මේ තරුණ ප්‍රජාව. සාමාන්‍ය ජනතාව, විශාල ප්‍රබෝධයකින් සිටින බවක් අපිට පේනවා. එහි ප්‍රතිචාරයක් හැටි තම අපි දකින්නේ. නගර අලංකරණය ඒවගේ යුක්තිකරකෝ කටිකුතු කිරීමට තිබෙන ප්‍රවනතාවය ඒ ඉතාමත් අගේ කළයුතු දේවත්. ජාති ආගම්බේද පසෙක දැම මුස්ලිම් ජාතික තරුණියන් පවා මෙම නිර්මාණකාරයට හරි හරියට දායික වනවා. තරුණු පරෆරේ මෙම කැපකිරීම සම්බන්ධෙන් විධ පාශව අහස්ෙක්කවවා දැ ලංවද සර පුක් කල ද කොල්ො ගල්ල පාරය පේටලින් ඇඳමත් ඒකත් ොදගොලන්ගේ තේවා ඒ නිසා ච්ච දැක්ල කියන්න ද නමයි ලංකාව පරිසරේ සුන්ද කරල කොල්ලොටිකක්ගේ පාලමක් කර ඇන්ද කියන්නේ. මේක තමයි පැතුූ රට කියලදේ වගේ ඒක ගොං ජෝක්ධාන නිසේ ගොංජෝ බලාගෙන පොඩ්ක් අදි දව බලාග ඉන්න ම කරෙන අන්නක. අලුත් දේශපාලන සංස්කෘතියක්. අලුත් සමාජ පරිවර්නයක් ශ්‍රච්චාාවෙන් ගොඩ නැබගින් තියෙන වෙලාවක් මේක ඉවවාසාදාරගන්න බැ පෙලක්කයි. එක කාලෙක චෝදනාර හමුදාවදාලා කානු සුද්ධ කරනයි කියලා. පොලිසි දාලක් සුද්ධ කරනය කියලා දං චෝදනාවක් බැබැ පොලසින මේ මේරටේ පුරවසියන් ඇඟටරන්තිෙන මේ රට පිරිසිුදුරටක් කරන්න දනම කොල නිල් කහ පට පොක්කොම් පැත්තක දාලා මෙන් කැපුවත් රතු කැපුවත් නිල් කියෙන ඒ සංකල්ප ඉවතර දාලා රටහදම අපක්කාශ වෙලා කියන තැනකරද රටේ ජනතාවක්ක රශවල. ප්‍රතාාිය මහමතිවරණය සඳහා කොන්සවේටූපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයට ශ්‍රී ලංකාවතුළ රාජ්‍යන් දෙක් තිබියයුතු බවට පිළිගන්නේ ඇයි සඳහන්කිරීම මහා සංගරත්නය හෙලා දකිනවා ්‍රතාන්නේ මැතිවරණයක් කරමුණු කරගෙන කොන්ස ට පක්ෂය ශ්‍රී ලංකාව රාජ්‍ය දෙකක් පිළිබඳව සඳහන් කිරීම බරපතල කාරණයක් වන අතර. ඒ ඒ හෙලාම අපි ප්‍රතික්ෂේප කරන කාරණයක් බව සඳහන් කරන්නට ඕ. එමෙන්ම මේ රටේ පවතින වර්තමාන සාමකාමී වාතාවරණයක්, මේ රටේ පවතින වාස්තවික තත්ත්වයක්. එමෙන්ම අපේ ඓතිහාසික කරුණුකාරණා පිළිබඳවත් දැනට මේ රටේ ක්‍රියාත්මක වන වාලන තන්තරයේ පිළිබඳවත් ආවධානය යොමු කරලා කටයුතු කිරීම මෙබන්ඳ අදහස් සිදිරිපත් කරන්නන්ගේ ඔොදකීමක් වොන බව කරුණාවින් පෙන්වා දෙන්නට කැමටින්. ලකාව ැන වයිරි රාජයක්ක් තවදුරටත් ඔවුන්ගේ යටත් විජිතයක් නොවේ කියන එක ඔුන් තේරම් ගතයුත්තුයි. ර්තමානය වෙනවිට අපේ රට තුළ ඇතිවෙච්ච ඒ දේශපාලන පෙරල්ලිය පිළිබඳ ඔවුන් බොහොම කම්පාවට පත්තිච්ච බවකුත් පේනවා ඔන්ගේ අබිලාශයන්ට එරෙහිව යන රජයක් පත්වෙලා තිබෙන බව ඔවුන් කල්පනා කරනාවෙන්ඩ පුළුවන්. මන්ගේ රටේ පාලනය සඳහා වන ක්‍රියාදාමයේදී මේ වෙනත් රටවල්ඔල ඒ බෙදීම් ඇති කරන්ට ඕන ක්‍රියාදාමයකවුන් කටයුතු කිරීම ඉතාමත් හෙලා දැක යුතුකාරණයක් හැටියතම අපි දකින්නේ. එහි තවත් අංගයක් තමයි ශ්‍රිෂ්ෂලන්ත තානාපතිකාර්යාලය මගනොත් කරන ක්‍රියාදාමේස් මුළුමනින්ම හෙලා දැකී යුතු ක්‍රියාදාමයක් අපි කණගාට වෙනවා. අපේ රටේ දේශය වසයෙන් සිටින මේ වගකීම් දන්න දේශපාලන පක්ෂල. නායකයොත්, ඒ විදේශීය අවශ්‍යතාවයන්ගේ පැත්තට ඔවුන්ගේ පැත්තට හිටගැෙන කටයුතු කිරීම, ඉතාමත් තරේ දැඩිව අපි හෙලා දකි නමේ අවස්ථාවයිදී. ද්නපුර දිස්ට්‍රෙක් පාරමෙන්න්තු මන්ත්‍රේ අභාව ප්‍රාප්ත රංජිත සොවිසා මහතාගේ දේහ මේ වනවිට ගොඩකවෙල මස්සිමුල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කරතිබෙනවා. ඒ මහතාගේ දේහ රත්නපුර පළත් සභභවෙත රැගෙනයමෙන් පසුවයි නිවසට රැගෙනයාම සිදුවනේ. සිංගපූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී, රංජචිත් සොයිසාම හතා අභහප්‍රාප්ත වන විට පනස් හත්වන වියෙහි පසුනා. එක්දහත්නවසයානූ හත වසරේ සිට මෙය යන තුරුම, ක්‍රියාකාරේ දේශපාලනයේ නිරත වූ ඒම හතා විශේෂයෙන්, ප්‍රත්නපුර ජනතාවට සිදුකළ මෙහෙබර ඉමහත්. එක්දහස්නසය අනූ හතවසරේ අටකළම් පන්න ප්‍රාධශ්‍ය සභාවේ සභාපතිවරයාලෙස තේරී පත් වූ, රංජිත් සොයිසා මහතා දෙදහස් හතර වසේදී සබරගමුව පළත් සභා අමාත්‍යවරය කුලෙස ජනතාසේ වේට එක් වනා අනතුරුව පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා සිය ජනතාව වෙනුවෙන් උපරිම මෙහවරක්කිටු කලා. අභාප්‍රප්ත රංජිත් සොයිසා මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පස්වරු දෙකට ගොඩකවෙල මහජන ක්‍රීඩංගයේදී සිදුකිරීමට නියමිතයි. Then viපe påat. ංකා රලත් ගනකාධිකාරරි ආයතනයේ පනස් පස් වන වාර්ෂි වාර්තා සම්මාන උලයේේදී කොමර්ල් බැංක්කුව සමස්ත තරගාවලියේ ජකෘහන්නේය සඳහාපිරි නැමෙන සිල් ගාඩ්න අනුස්මරනු කුසලානේ දිනාගැනීමට සමත්තුනා. මෙහිදී සමස්ත තරඟාවලයේ දෙවන ස්ථානයට පත් වූයේ හෙලි සමමාගමයි. තුන්වු නිස්ථානයට හිමි ලෝකඩ සම්මානය හැට් නශනල් බැක්ුව සහ එල්බි ෆිනැන් සමාගමතර සමවබදීගිය. ාතික පිවිතුරු නිෂපාදනම්මාන උල පිබඳව මාධ්‍ය මුවක් විදවත්ෘතිකයින්ගේ සංගම්ශාලාවේදී පවැත්වනා. ජාතික පිවිරු නි්පාදන මධ්‍යස්ථනයයි මෙම සම්මාන උලෙල සංවිධාන කරන්නේ සම්මාන උලල පිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටනට සමගාමී ලෙස අන්තර් ජාතික සම්මන්ත්‍රණයක් ද පැවැත්වනා. එහිදී මහාචාරය ජිද්ධ අල්විස් මහතා ඇතුළ විදවතුන් රැසක් අදහස් තැක්කූ. IP කර්ටන් सेෙන්ට ආයතනය මහරගම පමුණුව පාරේ අංක එකසේ එක දරනස්ථානයේ වි්‍යෘර්ත කරුණා. දේශය සහවිදේශය කර්ටන් වර්ගම හිදි ිලදි ගැනීමට හැකිවනවා. CIB කලබනාකාර අධ්‍යක්ෂ, J. විජය सुන්දර මහතායි වෙළඳ සැවෘර්ත කලේ. ලොන් ජලනල සහ ආස්ත්‍රත නි්පාදන පිළිබඳ අලි ප්‍රවර්ධන වැඩමුළුවක් පැවැත්වනා. මෙහිදී ගම්පහා දිස්්‍රිකේ අලි ප්‍රවර්ධකයන් දනුවත් කිරීම සඳහා කටයුතුයොදා තිබුණනා. ජලනල ආශත්‍රිත නිෂපාදන පිළබඳ ප්‍රවීණයන් රැක් මෙහිදී අදහස් ැක්වීම් සිදු කලා. රුකෝපන වැඩසට හනක් සඳහා පැළබෙදාදීමක්ද මෙහිදී සිදුකර වුණා. සමගින් ටෙන් රාත්‍රී පදහන සිංහල පොත්විකාශය නිමාට පත්වනවා. සුභරාත්‍රයක් www.ipnnews.telk.